මහ බැංකු වංචාව පිළිබඳව කොමිසන් සභාවෙත් ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් එදා සතුටු වුණා වගේම දැන් අද ඒ තත්ත්වය ගත්තාම ඒ පරීක්ෂණ කරගෙන යනවා අදත් නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මම ඒ ගැන සතුටු වෙනවා. නමුත් අපිට තාම පුළුවන් වෙලා නැහැ ප්‍රධාන වග උත්තරකාරය අල්ල ගන්නවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. කොමිෂන් සභාව මේ කරුණු ඉදිරිපත් කළා, අධිකරණ ඉදිරිපත් කළා, ඒ වගේම අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළා, අන්තර්ජාතික වරෙන්තු නිකුත් කළා. දැන් මම ප්‍රසිද්ධිය මම කියන්නට ඕනේ. මම පහුගිය දවසක සිංගප්පූරුවට ගියේ. ඇත්තටම සිංගප්පූරුවේ පැවතුණා ආසියාතික එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවිධානවල පරිසර සමුළුව. ඇත්තට මම ගියේ සිංගප්පූර් රජයේ සමග සාකච්ඡා කරන්න. මහ බැංකු වංචාව පිළිබඳව ප්‍රධාන වග උත්තරකාරයා අපිට බාර දීම පිළිබඳව සිංගප්පූර් රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා විමසන්න. මම සිංගප්පූර් අගමැතිතුමාත් එක්ක පුජ්ජලිකව කතා කළා. එතුමා සහ මම මේ ගැන කතා කළා. මම එතුමාගෙන් ඇහුවා මේ විදිහේ නිවේදන නිකුත් කළා තිබෙන අන්තර්ජාතික වරෙන්තු නිකුත් කළා තිබෙන කෙනෙක් මේ රටේ පුරවැසියෙක් මේ විදිහට මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කළා තිබෙනවා අපිට ලබා දෙන්නයි කියලා. සිංගප්පූරු අගමැතිතුමාගේ වෙලාවේ මට නම් කිව්වේ සිංගප්පූරුවේ පුරවැසියෙක් වුණත් පිට කෙනෙක් වුණත් එවැනි ප්‍රශ්නයකට සම්බන්ධ කෙනෙක් නම් අපි ඒ සම්බන්ධයෙන් කිසිසේත් පසුබට වෙන්නේ නැහැ කියන එක. නමුත් මට තියෙන කනගාටුව තමයි අද වෙනකන් සිංගප්පූරු රජයත් මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් විවෘතව කරලා නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. නිකුත් කරලා තිබෙන ජාත්‍යන්තර පොලිසියට මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ දැනුම් දීම තුළ රතු නිවේදන නිකුත් කළා. ඒ රතු නිවේදන නිකුත් කිරීමෙන් පසුව ප්‍රධාන වග උත්තරකාරයා ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක් ඉදිරිපත් කළා. මේක වැරදි තීරණයක් අරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණය. මේක දේශපාලන ප්‍රශ්නයක්. ඒක නිසා අයව අත්අඩංගුවට ගන්න එපා කියලා ජාත්‍යන්තර පොලිසියට ඌ අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ අභියාචන ඉදිරිපත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර පොලිසිය විමර්ශන කරන ඔවුන්ගේ තිබෙන නීතිමය ක්‍රමවේදයන් තුළ ඒ අභියාචනය අනුව විනිශ්චයකාර තුමෙක් පත් කළා. ඒ අභියාචනය පරීක්ෂා කරන්න ඒ අභියාචනය පරීක්ෂා කරන්න විනිශ්චයකාර තුමෙක් පත් කරපුවාම ඒ විනිශ්චයකාරතුමාගේ පරීක්ෂණය විනිශ්චයකාරතුමා ජාත්‍යන්තර පොලිසිය ඉන්ටර්පෝල් වලට වාර්තාවක් දුන්නා. මේ අභියාචන ඉදිරිපත් කරපු පුද්ගලයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව නැවත ජාත්‍යන්තර රතු නිවේදනය නිකුත් කළා. මේක තමයි මේක තිබෙන තත්වය. නමුත් අපි මේ අල්ල සහ දූෂණය ගැන කතා කරන විට දූෂණය වංචාව හොරකම නාස්තිය මේ පිළිබඳව අපි කොතෙක් දුරට අවංකවද කියන කාරණාවේදී මේ පුජ්‍යලයා ප්‍රධාන වග උත්තරකාරයා අල්ලා ගැනීම පිළිබඳව අපිට ඒ ලැබෙන ජාත්‍යන්තර සහයෝගයේ යම් අඩුවක් මම දකිනවා.